පාස්කු ප්‍රියාරය පිබඳ ජනාධිපත්තුමා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිලෙන වාර්තා දෙ ප්‍රසිද්ධ ීම ජනාපත්තුමාට ලබා දුන් කාලය හෙට උදෑසන දහයින් අවසන් වෙනවා. දොකොට හෙටඋදේ දහය වනතුරු. අතිකරු ජනාධිපතිතුමන්ට කාලයේ තියෙනවා මේ වාර්තා ප්‍රසිද්ධ කරලා. තමන්ට ආණ්ඩුකෘම ව්‍යස්ථාවෙන් ලබාදුන්නු වගකීම ඉටු කරලා. තමන්ට එරෙව දෝෂාියෝගයක් ගනේ මේ අවදානෝ මගහැරගන්. හැබැයි ජනාධිපතිතුමා ආණඩු කෘමවස්ථාවේ තිස්සට වන්න වගන්තය උල්ලංගය කරමි. හෙට උදෑසන වන විටත් මේ වාර්තාව ලබාදීම පැහැරැහැරියෝොත්. අනිවාරයෙන්ම මම ඒ වාර්තා ඉදිරි පත් කරන ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ඇමුත්තුම මේ සසිල්ල ම දින තුනක් ඇතුට ආ්ඩුවට භරදියයුතු කළ තර්නය කළ. යගේ ආන්ඩුවේ නීති පදේශක ජනාධපති නීතින්ය උපුල්කුමා රප්පෙරම මැත්තුමා රාජරාස් පන්ට යටතේ මට දඩුවන් කළ හැකී කියලා අනතුරුවග වල තියෙන. මාලිමාවට වඩා රට පිළිගත්ත කීර්තිමත් ජනාධිපති නීතිකඥෝ අපිට සහය දෙෙන්ඩෙ ඉන්නවා. අපි ඇ සමක සාකච්ඡා කළ ත්‍රස්වාදය වෙලැක්වීමේ පනත යටතේ. හෝ රාජ්‍යරරාස් පනතැනතන් ඔෆිෂල් සකට ටක්ට ඇතේ මව අත්තඩක් මුඩු ගැනීමේට තියෙන අවධානම ගැන. ගැඹුරින් අධ්‍යනය කර මේ තියෙන්නේ.ඉක්දාස් නමසේ පනස් පහයේ අංක තිස් දෙක දරන රාජරහස් පනතු. මේ පනතේ අපි අධ්‍යනය කළ බැලුවම එතුමල්ල තර්ජනය කරන අයුරින්ම වසර දාහතලත් දක්වා සිරගත කිරීමේ අවධානමත් තිබෙන බව අපි පිළිගන්නවා නමුත් ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය. වෙනුවෙන් අපි ඒ අවධානම ගන්න සූදානම්. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පාස්කු ප්‍රාරය පිළිොඳ වාර්තා ප්‍රසිද්ධ කළ යුතුයයි ප්‍රකාශ කරද්දි. ඊට සම්පූර්ණ සහය පල කළ සිෙරිල් ගාමිණී පියතුමන්. මේ අවස්ථාවමි වාර්තා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් බියට පත් වුණේ. එතුමන්ලා සමාජයේ ඇත්ත දැනගන්නවාට බියවෙලාද එවගේම මාලිමාව නායකයන් සහමඟ එතුමන්ලත් කතෝලික ජනතාව රැවටීමට ලක්රාධකෙන සාධාරණ සැකේ මතු වෙනවාත්. මු සිල්ගාමිණී පියතුමනිි මේ වාර්තාවල තියන ඇත්ත දැනගැනීමේ ඒආධිකාරයක් ඔබුතුමල්ලට නෑ දෙදස් දහනාවේ අප්‍රේල් විසේක්වෙන්ද පත්වූුණු බෝම්බාටක් දෙකයි කතෝලික පල්ලිවල පත් වූනේ තවත් හයක් බෝම්බ ෙදාපත් වන ඒ දෙකනුත් මියගියාය අතර කතෝලික නෝනායත්තින්න. එනිසා සමස්ථ ජාතික ප්‍රශ්නයක් මිස මොනවවාර්තාවද ප්‍රසිද් ක යුත්තේ මනවාර්තාවද යටපත් කළ යුත්තේ කෙළ තිීන්දුවක් ගැනීමට. ඔබතුමල්ලාට අයිතියන් නැති බව ඉතාම ගෞරුවයෙන් මම සීපත් කරනවා. එනිසාවාර්තා මාව අත්තරංගෝට පත්වනත් මට එතන යවදානම දැන් ඉවරයි කියලා මොකද දැනටමත් ප්‍රසිද්ධ කරල ඉවරයි. මාව අත්තරංගෝට පත්වනත් ඉම්රාන්කාන් පකිස්ථානයේ සිරගෙදර සිට මැතිවරණය ඒ අයිතාක්ෂණ හර මෙහිව ආකාරයෙන්ම නවීන තාක්ෂණය භාවිතා කරලා මේ වාර්තාව මම සිරගෙදර හිටියත් ලිැක්වීමට සියල් විද විධාන සූදානම් කල්ලායි තියෙන්නේ. ඒ නිසා මේ වාර්තාව හෙට ජනගතවීම නතර කරන්න කාටවත්ම බෑ. ජනගතවීම නරරන්න ජත පෙත් ර්තාව හල් තීරනේ එයට ඒතු මට කියට පුළොම එක න ජනගතවීම නතර කරන්න කාටවත් ෑ ජනගත කරන්න කෞද කියෙනක තරණය කරන්න ජනපත්තවමට අවස්ථාවතිබෙනවා. ඔහුද ඔබද කියෙනෙක හේටහ මේ වෙද්දී මේ පාස්කු. හර පිළිබද සිල් කාමක් පියතුමාක් කියන එක මේ පරීක්ෂණවලට සහම එකේ. ප්‍රතිපණයක් ලැබෙනකක් එහෙමහෙ වයි කියේ ලබතුමාගේ ප්‍රකාශත්යි. මේ පිළිබඳ විස්ත්‍රාමික විනිසරවරුම් විසින් කරන ලද විමර්ශනක වාර්තා එළි දැක්වීම. රක්ෂලට පසුවක්ම සබ බාාවක් කන්නේෙකොහුන්. ඒවගේ පට සාධාරන සැකැක් ඇතිවේ නො ජනාධිපත්තුමා ප්‍රසිද්ධ නොකළ මේ වාර්තාව මගේ අතේ වගේම සිල්ගාමිී පේතුවන් අතේ තියෙනවදූ කියලා නැත්තම් වාර්තාව හැට දකින්නෙත් නැතුව. මේ වාර්තාව එලීට පැමිණීම පරීක්ෂණලට බාධාව කිය කියලා එතුමන් කියෙන්නේෙ කොහොමද කියනෙ මට්නම් තේරෙන්නේ.